ෂර්ලොක් හෝම්ස් ඩ්‍රැකියුලාට එරෙහිව ආරම්භක කොටස දොස්තර ජෝන් වොට්සන්ගෙන් වචනයක් මේ කතන්දරය ඔබට පැවසීමට පෙර මා විසින් ඉටු කළ යුතු එක් භාරදූර කාර්යයක් ඇත. මා විස්තර කරන්නට යන සිද්ධියට අදාළව වැරදි ආරංචි හා ප්‍රකාශ රැසක් මෑතකදී ප්‍රසිද්ධියට පත්විය. ඒවා පිළිබඳව පාඨකයා දැනුවත් කොට සත්‍ය කුමක්ද යන්න ඔහුට හෙළිදරව් කිරීම මගේ වගකීමක් යයි මම විශ්වාස කරමි. මේට මාස 4කට පමණ පෙර බ්‍රෑම් ස්ටෝකර් නම් අයලන්ත ජාතික මහත්මයෙකු ලියු ඩ්‍රැකියුලා නම් ග්‍රන්ථය ජනප්‍රියත්වයට පත්විය. එම පොතේ අඩංගු වන්නේ ඒ සිද්ධියට අදාළ යම් යම් චරිත විසින් යැවූ ලිපි, දිනපොත්, පුවත්පත්, ශබ්ද සිලින්ඩරගත කිරීම් වලින් උපුටාගත් කොටසය. එහෙත් ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කරගැනීමේ කටයුත්තට මගේ මිත්‍ර උපදේශක අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහතා සෑහෙන තරම් හා මම ස්වල්ප වශයෙන් දායක වුයෙමු. ඒත් මා කලින් සඳහන් කළ පොත්ගලයන් ඔවුන්ගේ පොතේ ඒ පිළිබඳ කිසිදු සඳහනක් කර නොමැත. මෙයට හේතුව මහාචාර්ය වෑන් හෙල්සින් විසින් පොත ලියූ බ්‍රෑම් ස්ටෝකර් වෙත කර ඇති බලපෑමක් යන්න මගේ විශ්වාසයයි. එහෙත් ෂර්ලොක් හෝම්ස් මගේ අදහසට එකඟ නොවී මේ කාරණා පැහැදිලි වන තැනක් දෙකක් මේ සඳහන් කිරීමට මම කැමැත්තෙමි. ස්ටෝකර් පවසන්නේ චාටු නෝනාගේ අවසානය සිදුවූයේ සැප්තැම්බර් 29 වෙනිදා දහවල් කාලයේ ලෙසයි. ඒත් වැම්පර් ෂාපින් ඇය මුදවාලමින් ගොටල්මින් සාමි ඇගේ හදවතට ලියුලක් යැවු 29 වෙනිදාට එළිවන පාන්දරය. කවුන්ට් ඩ්‍රැකියුලා රැකත් සරීනා කැතරින් නෞකාව කළු මුහුදේ වාරණා වරාය බලා ඔක්තෝබර් 4 වෙනිදා පිටත් වූයේ ලන්ඩනයේ ඩොලිටල් වාප්පුවෙන් බව මහාචාර්ය වෑන් හෙල්සින් සඳහන් කරයි. නැව් ගමනාගමනය පිළිබඳ තොරතුරු සඳහන් නාවික ඒජන්තවරුන්ගේ පොත්පත් පරීක්ෂා කර බලන්න. සරේනා කැතරින් නැව පිටත් වූයේ ලන්ඩනයේ නොව ජෝක්ෂරී පිහිටි විට්පි වරායෙන් බව ඔබට දැකගන්නට ලැබෙනු ඇත. ස්ටෝකර් මේ අවුරින් සඳහන් කරන්නට ඇත්තේ ඔක්තෝබර් 4 වෙනිදා හෝම්ස් හා මා පණයිපාකයා වැම්පයර් රෝබඳ කිය පොත සැඟවීමේ චේතනාවෙන් වියුතුයයි මම සිතමි. පොත කියවාගෙන යද්දි පාඩකයාට මා පෙනෙනු ඇත්තේ වැම්පයවරුන් ගැන කිසිවක් නොදන්නා පුද්ගලයෙකු ලෙසය. 1890 කාලයේදී එංගලන්තේ කාටත් එම ශාස්ත්‍රය ගැන තිබුණේ එවැනි අසම්පූර්ණ දැනුමකි. ස්ටෝකර්ගේ පොත නිකුත් වීමෙන් පසු සුදුලෝණු, ලීඋල් සහ ශේෂපෝෂී ශිරාව අස තුවාල ගැන බොහෝ දෙනා දැනුවත් සිටිති. අපගේ පරීක්ෂණය පිළිබඳ සත්‍ය වාර්තා වන්නේ ඔබට ඉදිරිපිටවල කියවන්නට ලැබෙන කතාන්දරයයි. ඒ දිනවල මා ලියාගත් සටහන් රාශිය වරක් නොව දෙවරක් සසඳා බලා ඒ නිර්වත්‍ය බව මම තහවුරු කරගත්තෙමි. කතාන්දරයක් ලිවීමේදී ම සාමාන්‍යයෙන් අනුගමනය කරන එක් ප්‍රතිපත්තියක් මගේ පාඨකය හොඳින් දනිති. එනම් සිද්ධියට අදාළ පොත්ගැලයන්ගේ සත්‍ය නම් ගම් හෙළි නොකොට ව්‍යාජ නම් ගම් යෙදීමය. ඒත් මෙවර මටේ වෙනස් කිරීමට සිදු වී ඇත. මෙම කතන්දරයේ සත්‍ය සත්‍යභාවය සැකහර දැන ගැනීමට පාඩකයාට ඉඩ සැලසිය යුතුය. එබැවින් අදාළ පුද්ගලයන්ගේ ඇත්ත නම හා සම්පූර්ණ තොරතුරු වෙනස් නොකොට එලෙසින්ම තිබෙමි. මා කියන දේට වඩා බ්‍රෑම් ස්ටෝකර්ගේ වචන විශ්වාස කරන අය සමහර විට සිටීමට ඉඩ ඇත. ඔවුන් වෙත කීමට මට ඇත්තේ එක් දෙයකි. මෙම සිද්ධියේ චාටුනෝනා නවින් ඇතිනුන තැනැත්තියගේ ඇඳුම්වල පෑය සුදුද කළුද යන්න ස්ටෝකර් තබා මහාචාර්ය වෑන් හෙල්සින්වත් නොදනී. ජෝන් එච් වොට්සන් එම්.ඩී. 1897 සැප්තැම්බර් 15 වෙනි දින ලන්ඩන් එංගලන්තය.
ஷெர்லாக் ஹோம்ஸ் டிராகுலாட இறைவ. பலமுவன கொடுச அத்பூத நௌகாவ. முழு எங்கலந்தியம சன்ராசின் ஹெல்லு ஜனதாவ அதிமகத் பீதியட பத்கல மிம பீஷண கட்டலுவ விசந்தியம பாரபோயி மகி மித்ர ஷெர்லாக் ஹோம்ஸ் மகதாட்டே ஏ 1890 வசரே அகுஸ்து மாசே பப கீமட மட்ட மகி சட்டான் பொத் பெறலா பெலீம அவசிய நெத ஏ தருமட்டம சிதுவிம் சியல்ல மகி ஹேதட ததின் காவதியேத மே சித்திய கென யம் யம் அவஸ்தாவலதி මම මගේ සටහන්වල සඳහන් කළෙමි. ඒ බැව් මගේ පාඩකයන්ට මතක ඇතුවා නිසකය. තැපෑලෙන් ආ ටැග් කතාවේ ට්‍රොයිඩන්හි සුසාන්ට් කුෂින් මෙනවියට ලැබුණු පාර්සලය ගැන කියද්දී මම මේ පිළිබඳව සඳහන් කළෙමි. ශරීරයෙන් බේකර් වීදියේ අපගේ නිවහනේ රැඳී සිටමින් අපගේ ආත්මයෙන් පමණක් යුරෝපා මහද්වීපයේ හිමෙන් වැසුණු කඳුකරයකට යෙවු එකම පරීක්ෂණය මෙයයි. ඒ බවට හෝම්ස් මාසමක සම්පූර්ණින්ම එකඟ වෙයි. එම කතන්දරය ඔබ හමුවටගෙන එම දැල්මට බාර වී ඇත. අගෝස්තු මාසයේ පටන් ගනිතිම ලන්ඩන් නගරයේ ආරහා පැතිර ගියේ දැඩි උණුසුමකි. අතමිට සරුසාර වූ හැම දිනක්ම ලන්ඩනයේ හැරදමා රටේ සීතල පිළිස්සිත සංක්‍රමණය වූහ. මම කලක් ඉන්දියාවේ උෂ්ණ කලාපේ ජීවත් වූයෙමි. ඒත් උෂ්ණත්වමානී රසදිය ඉහළ යන හැම විටකම මගේ සිතේ නොසන්සුන් බව හා නොයවසිලිමත් බව ඉහළ යෑමට පටන් ගනී. මගේ කරදරකාරී ස්වභාවයෙන් මිදී මගේ බිරිඳට විවේකයක් ගැනීමට ඉඩ සලස්වා මම බේකර් වීදියේ අපගේ නිවහන වෙත යාමට තීරණය කළෙමි. මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් යමක් ඉතා උනන්දුවෙන් කියමින් සිටියේය. ඒ ඔහු අපරාධකරුවන් පිළිබඳ තොරතුරු පුවත්පත් වලින් කපා අල්ලවා සකස් කරගත් ස්ක්‍රැප් පොතකි. ඔහුට බාධා නොකොට මම නිශ්ශබ්දව පුටුවක වාඩි ගතිමි. මෙම පොතේ එංගලන්තයේ පාතාල ලෝකයේ අපරාධකරුවන් ගැන සියලුම තොරතුරු ඇතුළත්ව තිබිනි. හෝම්ස්කින් මේ සොරකම් කර ගැනීමට අපරාධකරුවෙකුට ඉඩ ලැබුණොත් ඒ ඔහුට මහානර්ග වස්තුවක් වනු නොඅනුමාන බව මට කල්පනා විය. මීළඟට මගේ සිතට ආවේ පසුගිය කාලයේ අපට අල්ලා ගැනීමට හැකි වූ දරුණු අපරාධකරුවන් ගැනය. අබ හේතුව හරි වොට්සන් මගේ මිතුරා කීවේ මිනිත්තු කිහිපයක නිහඬතාවයේ බිඳ දමමිනි. දස්තර ග්‍රයිම්ස් රොයිලට් චාන්ඩියෙක් වගේම බොහොම දරුණු මිනිමරුවෙක්. ඔහුගේ ක්‍රියාකලාපයට ගැළපෙන විදිහේ සාධාරණ ඉරණමක් අන්තිමේදී ඔහුට හිමි වුණා. ඒකේ කිසි සැකයක් නැහැ මම කීවෙමි. මීළඟට මම අතිශයින් මවිතයට පත් වූයෙමි. මීට මොහොතකට පෙර මා ග්‍රයිම්ස් රොයිලට් ගැන සිතමින් සිටි බව ඇත්තකි. එහෙත් මගේ හිතේ කැඹුරීම තිබූ අදහස් හෝම්ස් දැනගත්තේ කෙසේද? මගේ හිතවත් මිත්‍රයා මට කෑ ගැසින. මේක මහා පුදුමාකාර වැඩක්නේ. ඉස්සර නම් ඔබ කලේ නිරීක්ෂණ මගින් තර්කානුකූලව නිගමනයන් එළඹීම. දැන් ඒක අතර දාලා කෙනෙකුගේ හිතේ තියෙන දේවල් පවා කියන්න පටන් අරගෙනද? දැන් ඔබ අර පේන කියන්නන්ගේ නැත්නම් අතබලා ශාස්ත්‍ර කියන්නන්ගේ තත්ත්වයටපත් වෙලාද? හඬ නොනගා සිනාවක් පෑවූ ළඟ තිබූ තම චෙරිබුට් පයිප්පය අතරගෙන පුටුවේ පිටුපසට හේතු විය. මීළඟට දුම්කොළ පසුම්බියෙන් දුම්කොළ පයිප්පයට පුරවන්නට පටන් ගත්තේය. ඔය කියන ආකාරයේ පුදුමාකාර දෙයක් මගෙන් කියුනේ නෑ වොට්සන්. ඔහු පයිප්පය දැල්වා ගත්තේය. බේකර් වේදියේ අංක 221 බී කියන තැන ඉන්ද්‍රජාලික වැඩ නැහැ. අපි කරන්නේ නිරීක්ෂණය කිරීමත් එයින් නිවැරදි නිගමනවලට ඒවත් පමණයි.
ඒකට ඇති දක්ෂතාවය කෙනෙක් ඉන්ද්‍රජාලික වැඩක් ලෙස සලකන්න ඉඩ තියෙනවා. ඔහු කීවේ පයිප්පෙන් දුම් පිට කරමිනි. ඒ වුණාට ඔබට නිරීක්ෂණය කළ හැකි කිසිම දෙයක් මං කළේ නැහැ. මම කීවෙමි. මෙතන වාඩි වුණු වෙලාවේ පටන් මං හිටියේ පිළිමයක් වගේ. එහෙම නේද? කිසිම කෙනෙකුට පිළිමයක් වගේ ඉන්න බෑ වොට්සන්. ඔහු කීය. සමහර වෙලාවට තමන් හිටියේ එහෙමයි කියලා ඔහුට හිතෙන්න පුළුවනි. ඒ වුණත් ඔහු දෙස හොඳ අවධානයක් යොමු කරන්නෙකුට නිරීක්ෂණය කළ හැකි දේවල් තියෙනවා. ඒ තැනැත්තා නොදැනුවත්ම ඔහුගේ මුහුණේ ඇතිවන හැඟීම් දෙනිත් නොයෙක් පැතිවලට යොමු වෙන හැටි අන්න ඒව තේරුම් ගත්තොත් දක්ෂ නිරීක්ෂකයෙකුට අමාරු වෙන්නේ නෑ දකින්න. මොනවද අර පුද්ගලයාගේ සිතේ ගැඹුරෙන්ම ඇතිවන සිතිවිලි? උදාහරණයක් ලෙස ඔබ මොහොතකට පෙර මේ පුටුවේ වාඩි වුණු සිද්ධිය ගනිමු. මුලින්ම ඔබේ දෙනෙත් යොමුනේ අන්න අර මේසේ උඩට බව මං දුටුවා. එතන තිබෙන උග්‍ර විෂ යන මාතෘකාවෙන් මා ලියූ පොත් පිංචමිද. ඒ පොත විවෘත කරලයි තියෙන්නේ. ඒ මොන පරිච්ඡේදයද? පොළඟා ඇතුළු විෂගෝර සර්පයන් කියන පරිච්ඡේදය. අපි දෙන්නාට එවැනි සතෙකු සමග අත්දැකීමක් විඳගන්න ලැබුණේ එකම අවස්ථාවයි. එක් ක්ෂණයකින් එක මගේ හිතට ආවා. ඒ තමයි අර තක්කඩි දොස්තර ග්‍රයින්ත්‍රි රොයිලට් ඔහුගේ ඥාති දියණිය ඝාතනය කරන්න කළ උත්සාහය. ඔබගේ සිතිවිලි ධාරාව වහාම ඒ පැත්තට ගමන් කළ බව හිතාගන්න මට අමාරු වුණේ නැහැ. ඊළඟට ඔබේ මුහුණ ඇතිවුණු හැඟීම්. ඇයින් මුලින්ම පිළිබිඹු වුණේ පිළිකුල. එතකොට මම තේරුම් ගත්තා මගේ හිතේ ඇති වූ සැකේ නිවැරදි බව. ඊළඟට ඔබේ මුහුණ ඉරියව් වෙනස් වුණේ ඔබ කෝපයකට පත් වූ බව හඟවමින්. එතකොට මං කළ නිගමනය නිවැරදි බව ස්ථිර වුණා. එවිටයි මං ඔබ සමග එකඟ වුණේ. දොස්තර රොයිලට් බිහිසුණු අපරාධකාරයෙක් බවට හෝම්ස් හෝම්ස් මා පැවසුවේ සිනහවමින් හිස සොලවමිනි. මා නැවත වරක් ඔබට මතක් කරලා දෙන්න ඕන. ඒ නිගමනයන්ට ඔබ ළඟා වූ ආකාරය තීරුම් කරලා දුන්නම ඒ වටිනාකම අඩු වෙනවා. කිසිවක් නොකිය හිටියේ නම් තමයි අදාළ තැනැත්ත මවිතයට පත් වෙන්නේ. ඇහැම වුණොත් වෙන්නේ මොකක්ද දන්නවද වොට්සන්? මගේ මිත්‍රයා ඇසිය. මගේ අපරාධ පරීක්ෂණ ගැන ඔබ ලියා ඇති වාර්තා අද්භූත ප්‍රබන්ධ කියලා මිනිස්සු කියාවි. එතකොට දොස්තර ජෝන් වොට්සන් ඉදිරිපත් කර ඇති රහස් පරීක්ෂණ කතා වැටෙන්නේ ජූල්ස් වර්න් මහත්තයාගේ විද්‍යා ප්‍රබන්ධ සමග, නැත්නම් ග්‍රීම් සහෝදරයන්ගේ සුරංගනා කතා සමග. එක නෙමෙයි මිත්‍රයා. මෙන්න මේ විදුලි පුවත ගැන ඔබ මොනවද හිතන්නේ? මේ කාවේ මං උදේ කෑම ගනිති. මම විදුලි පුවත කියවා බැලිමි. අද උදේ ටෙලිග්‍රාෆ් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔබගේ උපදෙස් ලබා ගැනීමට කැමැත්තෙමි. තෝමස් සී පාකර්, විට්බි, යෝක්ෂරය. ඔබගෙන් උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් ඉල්ලා තිබවයි පෙනෙන්නේ. විදුලි පුවත ආපසු ඔහු අතට දෙමින් මම කීවෙමි. ඔව්. ඔහු මේ කියන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකද්ද කියලා ඔබ කියවද? වැදුලි පුවත ලැබුණට පස්සේ මං පුවත්පත ගෙන්වා ගත්තා. මෙන්න කියවා බලන්න වොට්සන්. ද ටෙලිග්‍රාෆ්, අගෝස්තු 8 වැනිදා. ප්‍රාදේශීය වාර්තාකරුවෙකු විසිනි. විට්බි වරායේ අභිරහස් නෞකාවක්. විට්බි ප්‍රදේශයට ඉතිහාසයේ මෙතෙක් වාර්තාවී ඇති දරුණුම කුණාටුව මේ අවසන්ව ගියා පමණි. එය ඉතා ක්ෂණිකව හටගත් චණ්ඩම කුණාටුව වූ බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් මේ කුණාටුව විට්බි පළාතට ගෙන ආවේ කිසිදාක නොදුටු අද්භූත ප්‍රතිඵලයකි. දින කිහිපයක සිටම කාලගුණය පැවතුනේ තරමක් අසතුටුදායක තත්ත්වයකය. එය අගෝස්තු මාසයට ඊතරම් අසාමාන්‍ය දෙයක් නොවේ. සෙනසුරාදා හැන්දෑවෙද්දී
කාලගුණය ඉතාම යහපත් අතට හැරිනි. සත්‍යන්ත නිවාඩුව විවේකයෙන් ගත කිරීමට විශාල පිරිසක් විඩ්බි වෙරළ වෙත ඇදියා. මොවුන්ගින් සමහර දෙනෙක් විඩ්බි අසල වූ මල්ග්‍රේව වනලැහැප, රොබින් හුඩ් වොක්කර්, රෙග් මිල්, රන්ස්වික්, ස්ටේන්ස් ආදී පිරිස් නැරඹීමට චාරිකාවල යෙදුණා. එමා සහ ස්කාබ්‍රෝ නම් වාෂ්පවල නෞකා දෙක කිහිප විටක්ම මුහුදු තීරයේ ඉහළ පහළ ගමන් කළේ සංචාරකෙන්ගේ පහසු පිණිසමය. අපරභාගයේ වනතුරුම පැවතුණි යහපත් කාලගුණයකි. ඒඩ්ස් ක්ලිෆ් කඳුමුදුනේ පිහිටි දෙව්මැදුර මේ පළාතේ පිහිටි සුප්‍රසිද්ධ ස්ථානයකි. ඒ අසරට පැමිණි විට මුළු මුහුදු තීරයේම ඉතා දර්ශනීය අයුරින් දිස්වේ. පෙරේදා සැන්දෑවේ මෙතනට රැසු ජනකාය අතර ඕපාදූපකාරයෝ රැසක් තිබූහ. ඔවුන්ගේ කතාබහට ලක් වූයේ ඊසාන ආසේ දකින්නට තිබූ වෙනසය. යෝධ කළු පැහැති වලාකුළු රාශියක් ඊසාන දිග ක්ෂිතිජයේ සිරස් අතට පිහිටා තිබූ බව ඔවුහු පැවසූහ. මේ වෙලාවේ නිරිත දිගින් හැමුවේ මද සුළඟක් පමණි. වෙරලාරක්ෂක සේවයේ මුරබටෙක් මේ අසාමාන්‍ය දසුන වහාම ඉහළ නිරදරයෙන්ට වාර්තා කළේය. අවුරුදු 50කට අධික කාලයක් මොහොතේ කරගසා ඇති වයස්ගත දේවරියකු කිවේ ඉත චණ්ඩ කුණාටුවක් වෙරළ දෙසට හමා එන බවය. කෙසේ වෙතත් හිරු බැසයන්ති දකින්නට තිබූ දර්ශනය ඉතාම අලංකාරිකක් විය. දේදුණු පැහැෙන වර්ණවත් වූ වලාකුළුවල සුන්දරත්වය නැරඹීමට ඒඩ්ස් ක්ලිෆ් දෙව්මැදුර ඉදිරිපිට පිට්ටනියේ මහසිනක රැස්ව සිටියහ. ශිතිජයේ නොසෙල්වී තිබුණු කාලවර්ණ වලාකුළු පිටුපස සැඟවී යාමට හිරුදවියෝ සූදානම් වූහ. කුණාටුව අවසන් වන තුරු තමන්ගේ කුඩා නාවික යාත්‍රා වරාය තුළුම රඳවා තැබීමට තීරණය කළ නාවිකයෝ ඒවා ආපසු පදවාගෙන ආහ. ඇඳිරි වැටිද්දී සුළඟ හැමීම සම්පූර්ණයෙන්ම නැවතිනි. රැය ළඟා වෙද්දී මොහොතේ තිබුණේ දැඩි නිශ්චලතාවයකි. මෙම නිසල බවත් උණුසුම් බවත් චණ්ඩ කුණාටුවක පෙර නිමිති බව තතුදත්තෝ කීහ. මොහොතේ ගමන් කළ යාත්‍රාවල දල්වා තිබූ එළිද දක්නට තිබුණේ කිහිපයක් පමණි. වරාය කරාගෙන එන නෞකා සාමාන්‍යයෙන් යාත්‍රා කරන්නේ වෙරළ තීරයට සමීපේනි. ඒත් මෙදින ඔහු දියමෙන්ම පැමිණියහ. පෙන්නතෙක් මානියේ ධීවර බෝට්ටු කිහිපයක් විය. පැහැදිලිව දකින්නට තිබූ එකම නෞකා වූයේ විශාල විදේශික නෞකාවකි. එය රුවල් සියල්ලම ඉහළට නංවාගෙන බටහිර දෙසට යාත්‍රා කළ බැව් පෙනිනි. මෙවැනි කුණාටුවක් ලංවෙද්දී සියලුම රුවල් දිගහැර සිටීම මොනතරම් අඥාන ක්‍රියාවක්ද? මේ නැවී නාවිකයන් එම කරුණු තේරුම් ගැනීමට නොහැකි අමන පිරිසක්ද? වෙරළ සමීපයේ සිටි කාගෙත් සිත්වලට නැගුණු ප්‍රශ්න ඒවාය. ළඟ එන අන්තරාය පිළිබඳව ආලෝක සංඥා මගින් ඔවුනට දැන්නුවත් ඔවුන් ඒ සියල්ල නොසලකා හැරී බවක් පෙනිනි. මහා මුහුද දැක්වෙන තෙල් සායම් චිත්‍රයක ඇඳ තිබූ සිතූමක් මෙන් නෞකාව රුවල් හකුලා නොගෙන මුහුදු රැලි මත රැඳී තිබිණි. හිරු බැසයත්ම ආ ඝන අන්ධකාරයේ සයුරු නොපෙනී ගියේය. රාත්‍රී 10ට මද වේලාවකට පෙර සෑම තැනකම පැතිර ගියේ දැඩි නිහඬතාවයකි. ගොඩබිමේ හඬන බැටළුවෙකු හෝ වේදී පුරුණු පල්ලෙකුගේ හඬද පැහැදිලිව ඇසීමට හැකි විය. මාධ්‍යම රාත්‍රිය පසු වී මද වේලාවක් ගත වෙද්දී මහා සාගරයේ දෙසින් අසන්නට ලැබුණේ දුක් අඳුනාවක් වැනි අද්භූත ආකාරයක ශබ්දයකි. මීළඟට එක්වරම කුණාටු හමන්නට පටන් ගත්තේය. ඒ සමගම චණ්ඩ මුහුදු රළ එකිනෙකා පර යමින් වෙරළට ගසාගෙන එන්නට පටන් ගත්තේ සැඩ පහරක්ද සමගය. මිනිත්තු කිහිපයකට පෙර වේදුරු කැබැල්ලක් මෙන් නිසලව තිබූ මුහුද තත්පර කිහිපයකදී වේරුවෙන් ගර්ජනා කළ යක්ෂයෙකු බවට පත්විනි. සුදු පැහැති පෙන කෙටිනගත් මුහුදු රළ අඩි 40ක් 50ක් ඉහළට නැග යලි කඩා හැලිනි. විඩ්බි වරායේ දෙපසින් මෝද දෙසට පැද ඇති දිය කඩන දෙකකි. ඒ මත ප්‍රදීපාකාර දෙකකි. සුළඟේ වේගය කොතරම් ප්‍රබල වීද යත් ශක්තිමත් වැඩි හිටියන් පවා දෙපයින් සිටගෙන සිටියේ බිම සවිකොට තිබූ යකඩ දැම්වැල්වල එල්ලීගෙනය. කුණාටු මෝද නැරඹීමට එක් රැස්ව සිටි පිරිස එතනින් ඉවත් කිරීමට වෙරළාරක්ෂක නිරදරයෝ පියවර ගත්හ. එසේ නොවන්නට කුණාටුවෙන් මරණයට පත් වූ ගන්න ඉහළ යන්නට ඉඩ තිබිණි.
මේ මොහොතේ පෙරලී තිබුණේ කලබලකාරී අවදානන් තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ දෙගුණ තිගුණ කරමින් ඊට ඝන මේදුමක් මුහුද දෙසින් ගොඩබිමට කළා ඒමට පටන් ගත්තේය. මේ දුටු කෙනෙකුට හැඟුණි මුහුදේ කිලි මියගිය අයගේ අවතාර සුදු මල් වඩම් රැගෙන සිය ඥාතීන් දැකීමට ගොඩබිමට පැමිණෙන අයුරකි. මෙම දර්ශනින් බීතයට පත් වූ සමහරු වෙවුලා ගියහ. මොහොතකට හෝ දෙකකට මේදුම ඉවත් වෙද්දී ඈතදීමද ගොඩබිමට පෙනිනි. ඒ නොනවත්වාම සිදු වූ විදුලි කැටීම් වල ආලෝකයයි ඒ සමගම ඇති වූ හෙන පුපුරා යාමෙන් මුළු ප්‍රදේශයම දෙදරා ගියේය. වරින් වර ඇති වූ විදුලි කැටීමෙන් සිත් ඇදගන්නා දසුන්ද දැක ගන්නට ලැබිනි. කඳුමින් ඉහළ නැගුණු දිය රැලි රකුසිකුමින් මෝද කලබත්ති පණ බේරා ගැනීමට උමතුෙන් මෙන් වෙරළ දෙසට ඇදෙන තීවර බෝට්ටුවක් ඉඳ හිට පෙනිනි. ඒස්ක්ලිෆ් කඳු මුදුනේ සෝදානන් තිබූ ප්‍රබල ආලෝක ධාරා නිකුත් කළ හැකි පහනකි. එහි ආධාරයෙන් දිය කඩිනමල නොගැටි නිවර බෝට්ටු ගොඩබිමට ළඟා වෙtti මහජනයා වෙතින් ප්‍රීති ഘോഷා නැගිනි. එය මොහොතේ ഘോഷාව ඉක්මවා ගියේය. වැඩි විලා යාමට පෙර මෙම ප්‍රබල ආලෝක ධාරා වලට රුවල් නැවක් දිස්විය. මේ සමස්වරුවේ රුවල් සියල්ලම දිග හැරෙන සිටි විදේශීය නෞකාමය දැන් කුණාටුව වේගින් හැමුවේ දියඹ සිට ගොඩබිම දෙසටය. රුවල් නැව පත්ව ඇති අන්තරාය බලා සිටි කාටත් වැටහිනි. විට්පි වරායට හොඳටම ළඟින් මොහොත මැද ඇත්තේ අතිවිශාල ගල්පරයකි. එහි ප්‍රධානම කොටස තිබුණේ ජල මට්ටමට දෙකක් පහතිනි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ සුළඟට ගසාගෙන ආ යාත්‍රා මෙම ගල්පරයේ හැපි විනාශ වී ගිය අවස්ථා අපමණය. මේ මොහොතේ සුළඟ හැමු ආකාරයට ගල්පරයේ නොගෙටි වරායට ඇතුළු විය හැකි ක්‍රමයක් රුවල් නැවට නොතිබිනි. හැම රුවලක්ම දිගහැර සිටි නෞකාව ගොඩබිම දෙසට ගසාගෙන ආවේ අධික වේගයකිනි. පළපුරුදු නාවිකයෙකු පැවසුවේ මේ නැව ගහගෙන එන වේගයට ගිහින් නවතින්නේ අපාය තමයි යනුවෙනි. මීළඟට එක්වරම සුළඟත් සමග ඝන මේදුමද ගලා ආවේය. පෙරට තොඩා ඝනකමින් වැඩි වූ එය වෙරළ තීරේම වසාගත්තේ සොදුරෙද්දක් ඇතිරූ විලසිනි. කිසිවක් දැකීම එයින් සීමා විය. ග්‍රහණය කරගත හැකි වූයේ කනට ඇසෙන දේ පමණි. කුණාටුවේ වියරු හඬ සමග හෙන පුපුරන හඬ පෙරට තොඩා පැහැදිලිව ඇසිනි. නොනවත්වාම ඇසිනි. නැගිනහිර දිය කඩනියද මද එලියක් වැටෙනසේ සෝදි පහනේ ආලෝක ධාරා වරායේ දොරටුව වෙත එල්ල කර තබන ලදී. රැස්ව සිටි ජනයා සවන් යොමු කරගෙන බලා සිටියේ හුස්ම ඉහළ පහළ දෙමීමට අමතක වූ පරිද්දෙනි. සුළං හමන දිශාව එක්වරම ඊසාල දිගට වෙනස් විය. ඒ සමගම මේදුම ඉවතට පාවී ගියේය. වේගින් ගසාගෙන ආ දිය රැල්ලක් සමගම රුවල් නෞකාව දිය කඩන දෙක අතරින් වරාය තුළට නිරුපද්‍රිතව ළඟා විය. සෝදි පහනේ ආලෝක කදම්බය නෞකාව වෙත එල්ලවිනි. එයින් දක්නට ලැබුණේ කහගෙත් සිට විහිදියට පත් කරවන දසුනකි. නැවි සුක්කානමට දෑත් බැඳ දමා තිබුණේ මලමිනියකි. නැවි පැද්දීමත් සමගම පැත්තකට කඩා වැටී තිබූ හිස දෙපසට පැද්දිනි. නැව් තට්ටුව මත වෙනත් කිසිදු ප්‍රාණීක සලකුණක් නොවිය. කිසිදු විනාශයකට පත් නොවි නෞකාව දේව හාස්කමක් මෙන් වරාය තුළට ආවේ කෙසේද? බලමිනියකුගේ දෑතින් සුක්කානම හැරෙව්වා මිස ඒ නිරවුල්ව පැද්දිව්වේ කවුද? බලා සිටි උන් බීතින් මවිතයටත් මවිතින් බීතයටත් පත් කළ කරුණ වූයේ එයයි. කෙසේ වෙතත් ඒ සිදුවීමට ගත වුණේ මේ ලෙවීමට ගත වූ කාලයටත් අඩු කාලයකි. මදකට වූ නොනැමතුණු රුවල් නෞකාව වරාය හරහා ඒ නිරිත දිග දෙසට ගමන් කළේය. වරායේ නිරිත දිග කෙළවරේ දීරිලිවලින් ගෙන වැලිබරළු තැන්පත් වී ගොඩවුණු මුල්ලක් තිබේ. මෙය හැඳින්වූයේ ටේට් හේල් දියකඩනය නමිනි. වේගෙන් පාවී ආ නෞකාව ගල්බුරළු දියකඩනය මත නැග සිය ගමන උපත්‍රවයකින් තොරව අවසන් කළේ කවුරුත් පුදුමයට පත් කරමිනි. මීළඟට හැම දෙනා විස්මයට පත් කළ තවත් අද්භූත සිදුවීමක් විනි. බොරළු පරය මත නැව රැඳුනා පමණි. නැව ඇතුළත සිට ඉහළට නැගෑවිත් නැව තට්ටුව මතට පිවිස එතනින් වෙරළට පැන්නේ රෞද්‍ර පෙනුමක් තිබූ කළු පැහැති දෙවන්ත බල්ලෙකි. නොනවති වේගයෙන් ඉදිරියට දිව ගිය ඌ ඊස්ට්ලිෆ් දෙව්මැදුරු සොහොන් බිමේ සොහොන් කොත් අතර අතුරුදහන් විය. සෝදිසි ලාම්පුව ඒ දෙසට එල්ලුවත් ඌ පිළිබඳ කිසිදු සලකුණක් දක්නට නොලැබිනි. රැස්ව සිටි මහසෙනඟ දිව ගියේ ගොඩගැසූ නෞකාව වෙතය. එහෙත් එයට ඇතුළු වීමට
ඔවුන්ට විරල ආරක්ෂක භටයින්ගෙන් අවසර නොලැබිනි. ඔබේ වාර්තාකරුවා ලෙස මට නම් ඊට අවසර ලැබුණු බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි. සුඛානම් රෝදේ මත දැත් තබා ඒ අතරට කුරුසියක් හා ජපමාලයක් ද රඳවාගෙන නැවේ නියමු ආයේ සිටිය හැකි පුද්ගලයා මිය ගොස් සිටියේය. ඔහුගේ දැත් සිහින් කඹවලින් සුඛානම් රෝදේට ගැටගසා තිබිනි. මුලින් මේ අසරණයා සිටින්නට ඇත්තේ වාඩි වී සිටින ඉරියව්වෙන් වන්නට ඇත. නමුත් කුණාටුව නිසා තව ඒමී අතට හැරිද්දී ඔහු තම අසුනින් ඉවතට විසි වී ගොසිනි. දැත් ගැටගසීම සඳහා යොදාගත් කඹයට ඔහුගේ අත්වල ඇටකටු මතුවනසේ මස තුලට කැපී ගොස්ය. මා සමග නැවට පැමිණි කිහිප දෙනා අතර නැගෙනහිර එළියට පෙදිසේ ශල්‍ය වෛද්‍ය ජේ එච් කැෆින් මහතාද සිටියේය. මෘත ශරීරය පරීක්ෂා කර බැලූ ඔහු පැවසුවේ මේ නාවිකයා මියගොස් දින දෙකක්වත් ගත වී ඇත යනුවෙනි. මේ නාවිකයාගේ කබා සාක්කුව තුළ තිබී මෝඩිය හොඳින් තද කළ බෝතලයක් හමුවෙනි. දියර කිසිවක් නොතිබූ බෝතලය තුළ රෝල් කර හැකි කඩදාසි කිහිපයක් විය. එය වැඩිදුරටත් පරීක්ෂා කර බලන ලදී. එහි වූයේ නැවේ ලොක් පොතට ඇතුළත් විය යුතු අවසන් පිටු කිහිපය බව පැහැදිලි විය. මෙම තැනැත්තා කඹයකින් දැත් සුක්කානමට ගැටගසාගෙන ඇත්තේ තමා විසින්ම බවත් ඔහුගට තද කරගෙන ඇත්තේ කටේ දත්වල උපකාරයෙන් විය යුතු බවත් විරලාරක්ෂක නිලධරයෙක් පැවසීය. නෞකාවේ ලියවිලි වැඩිදුර පරීක්ෂා කිරීමේදී තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවිනි. ඩෙමිටර් නම් මෙම රුසියානු නෞකාව ගමන් අරඹා ඇත්තේ කළුමූදී වාරිනා නම් නැව තොටිනි. නැවේ සමබරතාවේ සකසා ගැනීමට ගෙන ගිය වැලි හැරුණු විට මෙහි ප්‍රවාහනය කළ භාණ්ඩ ඉතා ස්වල්පයකි. ඒ විශාල ලීපෙට්ටි සමූහයකි. ඒවා මතු පිටින් පුස් බැඳී තිබිනි. මෙම ගමන් මඩු යොමු කොට තිබුණේ Whitby Crescent පවති අංක 7 දරන තැන පදිංචි නීතිඥ SF බෙලින්ටන් මහතා වෙතටය. නැව වෙත පැමිණි ඔහු තම බඩු බාරගත්තේය. රොසියානු තානාපතිවරයා පැමිණ වරාය ගස්තු ගෙවා තම පාර්ශවය වෙනුවෙන් කටයුතු සමතයකට පත් කළේය. නැව වරායට කඩාවදිද්දී එයින් පැනගිය සුනකයා ගැන දැන් කාගෙත් අවධානය යොමු වී තිබේ. Whitby සත්ව හිංසා සමිතිය මෙම සුනකයා සොයා ගැනීමට උත්සාහ දරන්නේ කාරුණික හැඟීම් පෙරදරි කරගෙන. එහෙත් කාගෙත් බලාපොරොත්තු සුන් කරමින් උ නගරයෙන් අතුරුදහන් වී තිබේ. සමහර විට මේ සුනකයා වෙල්ලු ප්‍රදේශයට පැනගොස් බයෙන් ඒ සැඟවී සිටිනවාද විය හැක. ටේටෙල් පෙදෙසේ ගල්ලඟුරු වෙළෙන්දෙකුගේ මැස්ටිෆ් වර්ගයේ ලොකු බල්ලෙකු උගේ ස්වාමියාගේ නිවස ඉදිරිපිට මරාදමා තිබී හමු විය. ඌ මියගොස් තිබුණේ දරුණු සටනකින් පසුව බැව් සිතා ගැනීමට හැකිවිනි. මෙම බල්ලාගේ උගුරු දණ්ඩ පලා ආමාශය දක්වාම දරුණු තුවාලයක් සිදුකොට තිබිනි. මේ අනුව සිතාගත හැකේ උගේ ප්‍රතිවාදියා උල් නියපොතු සහිත බිහිසුණු එකෙක් විය යුතු බවයි. පසුව බාර නිලධරයාගේ කාරුණික අවසරෙන් නැවේ ලොක් පොත පරීක්ෂා කර බැලීමට මට අවස්ථාව සැලසිනි. අතුරුදහන් වූ නාවිකයන් ගැන කළ සඳහනක් හැරෙන්නට ඒ වෙනත් වැදගත් යමක් සටහන්ව නොතිබිනි. කෙසේ වෙතත් කාගෙත් අවධානය යොමු වූයේ බෝතලය තුළ තිබූ කඩදාසි වෙතයි. මේ කියවා බැලීමේදී පෙනී යන්නේ නැවගමන ආරම්භ කිරීමට පෙර සිටම කපිතාන්වරයා එක්තරා ආකාරයක උන්මාදයකින් පෙළමින් සිටි ඇති බවයි. මුහුදු ගමනේදී මෙම රෝගය වඩාත් උස්සන්න වී ඇති බවක් පෙනේ. කෙසේ වෙතත් මේ මා තේරුම් ගත් ආකාරයයි. සියල්ලක්ම රුසියානු භාෂාවෙන් සටහන් කර ඇත. මට තිබුණේ සීමිත කාලයක් බැවින් ඒ පරිවර්තනය කර ගැනීමට මම රුසියානු තානාපති කාර්යාලයේ ලිපිකරුවෙකුගේ සහාය ලබා ගතිමි. මෙන්න එම පරිවර්තනය. වාර්ණා සිට විට් විදක්වා ජූලි 24 මේ නැවට නම් ලබල තියෙන්නේ මහා නරක කාලයක්. අපිට දැනටවත් එක නාවිකෙක් අඩුවෙලයි හිටියේ. අපි බිස්කි බොක්කට ඇතුළු වුණා. ඒ කියන්නේ ඊළඟට අයහපත් කාලගුණ තත්වයන්ට අපට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙනවා. ඒ තීර තවත් මිනිහෙක් අතුරුදහන් වෙලා කලින් එක්කෙනා විදිහටමයි රෑ වැඩමුරේ අවසන් කර පිට වෙලාවලු. ඊට පස්සේ ඔහුව දැකපු කෙනෙක් නැහැ. කවුරුත් ඉන්නේ හරි බයකටපත් වෙලා. දෙගුණයක් සෝදිසින් ඉන්න කියලා මම හැම කෙනෙකුටම පණිවිඩය ඇව්වා. මගේ දෙවනිය නම් ඉන්නේ හරිම තරහින්. ඔහු අනිත් මිනිස්සු එක්ක ළඟදිම මොනවා හරි කෝලාහලයක් ඇති කරගනීවි කියලා මට බයයි.
ජූලි 28 අපි පහුගිය දවස් 4ම ගත කළේ අපා දුක් විඳිමින් අපි මහා කුණාටුවකට මුහුණ දුන්නා ඒකෙන් කිසිම කෙනෙකුට එක මොහොතක්වත් නිදා ගන්න ලැබුණේ නැහැ කවුරුත් ඉන්නේ දැඩි වෙහෙසකින් නැවපදවමින් සෝදිසින් ඉඳීම තුන්වෙනි කපිතාන්ට බාර දුන්නා එතකොට කාට කාටත් පැය කීයේ කීයේ හරි නිදා ගන්න පුළුවනි මොහොත තවමත් ප්‍රචණ්ඩයි නමුත් නැව සතුටුදායක විදියට ඉදිරියට යනවා जोली विसी नवय तवत केद वाचुक्याक कावरुत महांसी निसा मुरवेडेट देन्निक तमन्न हैकिया वक्त बने ने उदे बलाद्दी मगे तोन्वनी आतुरु दान्वेला कावरुत देन्नी इन्ने अप्रमान भाई जोली तिह ඊරේ අපි එංගලන්තයට ලඟ වෙමින් හිටියේ. ඒ නිසා කාගෙත් හිතේ ලොකු සන්තෝෂයක් ඇති වුණා. කාලගුණයත් හොඳයි. හැම රෝලක්ම උඩට මෙසෙව්වා. නිදා ගන්න ගියේ ඇගේ මහන්සියෙන්. මගේ දෙවන්න මාව අවදි කළා. සොක්කානම ළඟ රැඳ වූ නාවිකයාත්, මොරට රැඳ වූ දෙන්නත්, තොන් දෙනාම අතුරුදහන් වෙලාලු. නාවික වැඩ කටයුතු වලට ඉතිරි වෙලා ඉන්නේ අපි හතර දෙනා විතරයි. අගෝස්තු 1 දවස් දෙකක් තිස්සේම මොහොත මීදුමින් වැහිලා තිබුණා වෙනත් කිසිම නැවක් හෝ රුවලක් දකින්න තිබුණේ නැහැ ඉංග්‍රීසි ඕඩේට ආවම නැවක් තුටුවත් උදව්විලා සංඥා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ හිටියේ නැත්නම් මේක ඇත්තර දමලා වෙනත් නැවකට හරි නගින්නයි සුලං හමන වේගට හොල් ඉහළ පහළ දමන්න අපිට ශක්තියක් නැහැ. අපි මහා අවාසනාවන්ත අගාධයකට තල්ලු වෙලා යනවා වගේ තේරෙන්නේ. මගේ දෙවනිය ඉන්නේ අනෙක් අයටත් වඩා බයින් හා කලකිරීමෙන්. ඔහු ස්වභාවයෙන්ම බොහොම තද හිතක් ඇති කෙනෙක්. ඒකම දැන් ඔහුට බලපාලා වගේ. ඔහු රුමේනියානු ජාතිකෙක්. නාවිකයන් දෙන්නා රුසියෙන් වරු. අගෝස්තු 2 මැදම රාත්‍රියේදී මට නිදා ගන්න ලැබුණේ මිනිත්තු කිහිපයයි. වෙලා පහඳක් ඇහිලා ඇහැරුණා. ඒක ඇහුණේ මගේ කාමරේට කිට්ටුවෙන් වගේ. එළියට දුවගෙන ආව මා හැපුණේ මගේ දෙවෙනියාගේ ඇඟි. මොරට ඉඳපු නාවිකයාට වෙච්ච දෙයක් නැහැ. තවත් එකෙක් ගිහින් දේවියන් වහන්සේ අපට අනුකම්පා කරනු මැනවි. දෙවනි කපිතාන් කියන්නේ අපි මේ වන විටත් ඩෝටර් සමුද්‍ර සන්ධිය පහු කරලා බවයි. එහෙමනම් අපි ඉන්නේ එංගලන්තයට බොහොම ළඟින් විය යුතුයි. විලාපය ඇහෙන්න මොහොතකට කලින් මීදුම තුනී වෙලා. ඔහු ගොඩබිමක් දැකලා තිබුණා. ඒක ඇත්තනම් අපි ඉන්නේ උතුරු මුහුදේ. යලිතොරක් මීදුම අපව වසාගෙන. ඒක අප සමග ගමන් කරනවා. අප වරායකට ගෙනියන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. දෙවියන් වහන්සේත් අපව අත්හැර දමලා ගිහින් වගේ. අගෝස්තු 3 මැදියම් රැයේ මංගියේ සුක්කානමේ රාජකාලීකර තැනත්තාගේ වැඩ බාර ගන්න. නමුත් මට දකින්න ලැබුණේ එතන කිසි කෙනෙක් නොමැති බව. රුවල් පිරෙන්න හොඳ හුලඟක් හමායමින් තිබුණා. ඉතින් අපි මොකටද නියම මාර්ගයෙන් බැහැර වෙන්නේ? මම්මගේ සහකාර කපිතාන්ව කැඳවන්න කෑ ගැහුවා. ඒ මොකද ඒ වෙලාවේ මට සුක්කානම ඇතරලා යන්න හැටියක් තිබුණේ නැහැ. තප්පර කිහිපයකට පස්සේ ඔහු දුවගෙන ආවේ රෑට ඇඳගෙන හිටිය ඇඳුමෙන්මයි. ඔහුගේ ඇස් දෙකින් හා මුහුදින් පළවුණු හැඟීම් වලින් මට හිතුනේ ඔහුට පිස්සු හැදිලා කියලා.
ඔහු මගේ කනට කරලා කෙඳිරුවා ඒක මෙහි ඉන්නවා ඒ බව මං හොඳ ආකාරවම දන්නවා ඊයේ රැසෝ දිසින් ඉදිද්දී මං ඌව දුටුවා උස කෙට්ටු මිනිහෙක් මල මිනිහක් වගේ සුදු මැලි නෑ උටට්ටුවේ කෙළවර ඉඳන් මොහොත දිහා බලාගෙන හිටියේ මං හිමිහිට පිටිපස්සෙන් ගිහින් මගේ පිහියෙන් උගේ පිටට ඇන්නා ඒත් පිහිය ගියේ හිස් අහසේ හුලං කපාගෙන යනවා වගේ නමුත් ඌ මේ නැවේ ඉන්නවා මං කොහොම හරි ඌව හොයාගන්නවා අර බඩු ගබඩා කරලා තියෙන කොටසේ තමයි ඌ ඉන්නේ බොහෝ වෙලාවට අර ලී පෙට්ටියක වෙන්නේ නැති මං ඒව එකක් කාඩේ පියන් ගලවලා බලනවා ඒ අතරේ ඔබ නැව පදවන වැඩි කරන්න මට එහෙම කිව් ඔහු පිට වෙලා ගියා ඊළඟට මං දුටුවා ඔලන්තෑරු මක්ක ආයුධ පෙට්ටියක් අරගෙන බඩු ගබඩා කරලා තියෙන පහළ තට්ටුවට බහිනවා මේ කොටනම් පිස්සු මම මටම කියාගත්තා හොඳටම පිස්සු එයාව නවත්වන්න උත්සාහ කිරීමෙන් වැඩක් නැහැ ඒ විශාල පෙට්ටි වලින් මොකක්ද යට උණු හිරි හැරි ගමන් බඩු ලේඛනයේ සඳහන් කරලා තියෙන්නේ ඒවායේ අඩංගු පස් කියලායි ඉතින් මේව කූරු ගාලා බැලීමෙන් ඇති වැඩේ මොකක්ද ඉතින් මං සොක්කානම ළඟ රැඳී සිටමින් මේ සටහන් ලියනවා මට කරන්න පුළුවන් දෙවියන් වහන්සේට යඥා කරමින් මේදුම ඉවත් වෙනතුරු බලා හිඳීම පමණයි ඊළඟට මොකක් හරි වරායකට නැවගෙනහින් උදව්විල්ලා සංඥා කරන්න ඕන දැන් හැමදේම බොහොම දුරට අවසන් මගේ මිත්‍ර සහකාර කපිතාන් වඩාත් සංසුන් වෙලා උඩට ඒවි කියලා මං හිතුව විතරයි ඒ මොකද මට ඇහුණා ගබඩා කමරේ ලී පෙට්ටි වලට ඌ මිටියෙන් දඩබිඩි ගාලා පහර දෙන හඬ නමුත් ඌ දුරටුවෙන් උඩට ආවේ මරලතෝනි නගමින් ඒකට මගේ මුළු ඇඟම හිරිවැටුණා ඔහුගේ මූණ බීතින විරූපී වෙලා ඇස් දෙක උඩ ගිහින් හොඳටම පිස්සු වෙන්නු මිනිහෙක් වගේ මාව බේරගන්න මාව බේරගන්න ඔහු විලාප නැගුවා ඊළඟට ඔහු හිස හරවා වටපිට බලද්දී දුටුවේ කන මේදුම ඔහුගේ හිතේ තිබුණු බය හැරුණේ බලාපොරොත්තු කඩ වූ බවකට ඊළඟට හොඳ සිහි කල්පනාවෙන් වගේ මා එක කතා කළා කපිතාන් තවත් පරක්කු වෙන කලින් ඔබ ඉන්න මාත් එක්ක ඌ ඉන්නවා එකේ දැන් මං දන්නවා රහස මහා මොහොතේ යක්ෂයාගෙන් මාව බේරගනීවි මට ඉතිරි වෙලා තියෙන්නේ එච්චරයි මෙහෙම කිව් ඔහු මං තව වචනයක්වත් කියන්න කලින් නැවේ අයිනට දුවගෙන ගිහින් මොහොතට පැන්නා මං හිතන්නේ මෙතන සැඟවුණු රහස මටත් තේරෙනවා මේ පිස්සු මිනිහා තමයි මගේ නාවිකයන් එක්කෙනා එක්කෙනා මොහොතට දැම්මේ දැන් ඔහුත් ඒ පාරෙම ගියා මට දෙවියන් වහන්සේගේ පිහිට ලැබීවා මං වරායකට ළඟා වුණාම මේ භීෂණිය මොකක්ද කියලා තීරුම් කරලා දෙන්නද මං වරායකට ගියාම මට එහෙම වරායකට ළඟා වෙන්න ලැබෙවිද අගෝස්තු 4 මේදුම කොයිතරම් ගණද කිව්වොත් ඉරේලියටවත් එක වෙනිවිද යන්න බෑ මං නාවිකෙක් නිසා ඉර පායා ඇති බව දන්නවා මට කොහොමටවත් සුඛානම අත්හැරලා යන්න බෑ රාත්‍රියේ අන්ධකාරයේ ඉඳිද්දී මට ඌ දකින්න ලැබුණා ඌ ඒ මිනිහා දෙවියන් වහන්සේ මට සමාව දෙන සේක්වා මගේ මිත්‍රයා මුහුදට පැන්න එක හරි නියම නාවිකෙක් වගේ නියම මිනිහෙක් වගේ මුහුදට පැනලා මැරෙන එක තමයි හරි නමුත් මම මේ නැවේ කපිතාන් මට මගේ නෞකාව අතරදමල යන්න බෑ මොනතරම් බයකටපත් වුණත් මට මගේ නැව අත්හරින්න බෑ මගේ හිත දුර්වල වෙtti මගේ අත් දෙක සුක්කානමකට තියලා කඹයකින් බැඳගන්නවා මේ යක්ෂය මොකක් වුණත් මං ඌට බය වෙන්නේ නැහැ කපිතාන්වරේ හැටියට මගේ ආත්ම ගෞරවය මං ආරක්ෂා කරගත යුතුයි
ඌ එක සැරයක් හරි මගේ මූණට එබී බැලුවොත් මට ක්‍රියාත්මක වෙන්න ඉඩක් හිටින්නේ නැහැ. අපේ නැව මුහුදුපත් වුණොත් කාට හරි මේ බෝතලය හම්බ වේවි. එතකොට මේක කියවලා ඔවුන්ට පුළුවන් වේවි තීරුම් ගන්න මට බාර වුණු රාජකාරිය මං හැකි පඹනින් අවංකව ඉටු කළ බව. හැම දිනම දැනගනීවි. තමන්ගේ රාජකාරිය ඉටු කරන්න හදන මේ අසරණයාගේ ආත්මයට දෙවියන් වහන්සේගෙත් කන්‍යා මරියතුමියගෙත් පිහිටාදාරිය ලැබේවා. මරණ පරීක්ෂණයේදී දුන්නේ විවෘත තීන්දුවකි. සිදු වී ඇති මිනී මරුම් වලට වගකිව යුත්තා මොහුද වෙන කෙනෙක්ද යන්න පැහැදිලිව දැන ගැනීමට සාක්ෂි නොවිය. රැස්ව සිටි මහජනයාගේ මතය වූයේ වීරයෙකු ලෙස මියගිය කපිතාන් වෙනුවෙන් ගෞරවාර සහිත අවමකුලක් පැවැත්විය යුතු බවයි. පැනගිය විශාල සුනකයා ගැන කිසිදු ආරංචියක් නොමැත. පුවත්පතේ වූ එම විස්තරය කියවා අවසන් කොට කිසිවක් තීරුම් ගැනීමට අපහසු වෙයි. මම මගේ මිත්‍රයා දෙස බැලිමි. ආක තියෙනවා වොට්සන්, සිත් ඇදගන්න කාරණා දෙකක්. ඔහු කීය. නමුත් තොරතුරු හැම දෙයක්ම දැනගන්න අතුරු අපට මොනම උපකල්පනයක්වත් කරන්න බෑ. වොට්සන්, අද ඔබේ වෛද්‍ය චිකිත්සාගාරයේ වැඩ කටයුතු අධිකද? තවත් පැයක් හෝ දෙකක් මේ ගත කරන්න වුණොත් රෝගීන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කීපෙමි. මගේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් ලන්ඩන් නගරේ ග්‍රීෂ්මීය උළන්න බැරිව මෙහෙන් පිට වෙලා ගිහින්. හරිම හොඳයි. හෝම් සිනාසෙමින් කීවේ ඔහුගේ අතේ තිබූ ස්ක්‍රැප් පොත රාකේ තබමිනි. ඔහෝ, මොකක්ද ඒ ශබ්දේ? ඔව්, මට ලොකු වැරදීමක් නෙමෙයි නම් මේ එන්නේ තෝමස් පාකර් මහත්මයා විය යුතුයි. මගේ මිත්‍රයාගේ වාක්‍ය අවසන් වෙති. අපේ විසිත කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬක් ඇසිනි. ඇතුළට එන්න. හෝම්ස් කීය. අපේ අමුත්තා වයස අවුරුදු 26කට වැඩි නොවූ තරුණයෙකි. රැවුල සම්පූර්ණයෙන්ම බොඩුකට තිබූ ඔහුගේ මුහුණ පළලින් අඩු එකක් විය. අලු පැහැති ඇඳුම් කැට්ටලයකින් සැරසී සිටි ඔහු කාමරයට ඇතුළු වෙද්දී හිස්වැස්ම අතට ගත්තේය. එවිට අපට දැකගත හැකි වූයේ අකාලයේ කිස් හැලී යාමෙන් පෑදුණු තට්ට හිසකි. කෙසේ වුවත් හිස වටේට දුඹුරු පැහැති හිසකෙ ස්වල්පයක් ඉතිරි වී තිබිණි. මේ ෂර්ලොක් හෝම්ස් මහත්මයා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔහු ඇසුවේ මගේ මිත්‍රයා දෙස බලමිනි. ආව්, අබ වෙඩ් බි තෝමස් සී පාකර් මහත්මයා විය යුතුයි. මේ මගේ හෙත මිත්‍ර දොස්තර වොට්සන්. ඔය පොටුවේ වාඩි වෙන්න පාකර් මහත්මයා. ගේ මහාන ඍතුවේ ලන්ඩන් නගරයේ ඇති උණුසුම වෙඳ දරා ගන්න අමාරුයි. ඔහුට අසුන් ගැනීමට ඉඩ සලසා බා ඉවත් වූ අසුනේ හිඳගෙන පාකර් මහතා මද වේලාවක් නිහඬව සිටියේය. ඔහු කතාව ඇරඹුවේ ඉන්පසුවය. මගේ විදුලි පොතේ සඳහන් කළ ප්‍රවෘතිය ඔබ කියවද? සිනාමුසු මුහුණින් හිස ඉදිරියට සලමින් හෝම්ස් ඒ බව සනාථ කළේය. ඒක ලිව්වේ මමයි. අමුත්තා කීය. ඇහැ බව මං දන්නවා. හෝම්ස් පිළිතුරු දුන්නේය. හැබැයි කොහොමද ඔබ ඒක දැනගත්තේ? තව දැත් දම් පැහැති පිටකබායේ සාක්කුවලට තමාගත් හෝම්ස් යලිත් සිනාසුනේය. අබේ දකුණු අතේ මහපටැඟිල්ලේ ඇතුළු පැත්තේ සහ දවරගිල්ල තිබෙනවා තද තීන්ත පැල්ලම් දෙකක්. ඊළඟට ඔබේ කබහායේ ඉදිරි සාක්කුව විශාලට පිම්බී තිබෙන්නේ. එහි ඇති සටහන් පොතක් නිසා බව සිතාගත හැකි. මේ ආකාරයේ සටහන් පොත් පාවිච්චි කරන්නේ
පුවත්පත් වාර්තාකාරී ඔබේ භාවහන් වල වෙළුඹ කොටස ගෙවි ඇති ආකාරයෙන් ඔබ නිතරම එහෙ මෙහෙ ඇවිදින කෙනෙක් බව කියව හැකි ලේඛන කලාවේ නියලුණු කෙනෙක් මේ තරම් ක්‍රියාශීලීව තබන්න පුළුවන් එකම වෘතිය පුවත්පත් වාර්තාකරුවෙකු වීමයි එතකොට මට හිතුණා මේ සිත් හැද ගන්නා සුළු සිද්ධීන් පිළිබඳව වෙදුලි පුවත යොමු කළ තැනැත්තා ඔබ විය යුතු බව කොහොම වුණත් මේ හැම දෙයක්ම නිරීක්ෂණ මගින් කළ සරල නිගමන ඔබට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මොකක්ද කියලා අපට කියන්න මහත්මයා ඔබ අපේ දොරට තට්ටු කළේ හිත බොහොම කැළඹුණු කෙනෙක් දොරට තට්ටු කරන ශබ්දයෙන් තම කතාව අවසන් කළ හෝම්ස් හාන්සිපුටුවේ පිටිපසට හේතු වී දිනිත් අඩවන් කරගත්තේය ඒ තුලින් අපේ අමුත්තා දෙස දෙකටම බලා සිටි බැව් මම දැන සිටියෙමි පාකර් මහතා මිනිත්තු කිහිපයක්ම මගේ මිත්‍රා දෙස බලා සිටි ඉමහත් පුදුමයකට පත්වය කිසියම් අලුත් පොතක් වෙත දැඩි අවධානයක් යොමු කරන වෘත්තීය බැල්ම මම ඔහුගේ මුහුණෙන් දුටුවෙමි හාම්ස් මහත්තයා මං ආවේ ටෙලිග්‍රාෆ් පුවත්පතේ කතෘ මණ්ඩලය වෙනුවෙන් පෙරේදා හැන්දෑවේ හොයිඩ් බිවරායි සිදුණු මේ අභිරහසට විසඳීමක් ලබා දෙන්න කියලා ඔවුන් ඉල්ලා හිටිනවා ඔබ නියම කරන ගාස්තුවක් ගෙවන්න ඔවුන් සූදානම් මගේ ගාස්තුව ආදී දේවල් අපි පසුව කතා කරගමු හෝම්ස් කීවේ ඒගෙන තමාගේ උනන්දුවක් නොමැති බව හඟවමිනි මං දැන් කැමති මේ සිද්ධිය ගැන ඔබේ වචනවලින්ම අසා දැනගන්න ඒ මොකද සමහර විට මහජනයා අතර කැළඹීමක් ඇති වේ යයි බියෙන් කර්තෘවරු පුවත් වාර්තා කරනවා හෝම්ස් මහත්මයා මං ඔය පුවත්පතට එවා තිබු විස්තරය සම්පූර්ණයෙන්ම නිවැරදි කතෝරයා ඒකෙන් කිසිම දෙයක් ඉවත් කරලා නැහැ ඒ වුණත් පාඨකයන්ට ඒ තරම් වැදගත් නොවේවි කියලා මං නොලිව් සමහර කාරණා තියෙනවා ඒව බොහොම සුළු සුළු දේවල් ඒ වුණත් මං කැමති ඒ හැම දෙයක්ම දැනගන්න හෝම්ස් කියේ ඔව් මං ඒවත් ඔබට කියන්නම් පැහැදිලි නැති තැනක් වෙතොත් මාව නවත්වලා ප්‍රශ්න කරන්න බොහොම ස්තුතියි මහත්මයා මං පුවත්පතේ සඳහන් කළ ආකාරයට වෙඩ්බි වරායට ඉතාම නුදුරින් තියෙනවා මහා විශාල ගර් පර්වතයක් වරාය අසලදීම මෝදු මට්ටමින් උඩට එයි ඉතා කුඩා කොටසක් පෙනෙන්න තිබෙනවා නමුත් එළියට නොපෙනී මුහුදු පත්ලේ ඇති ප්‍රමාණය ඉතා විශාලයි අනික එය සැතපුම් කිහිපයක් දුරටත් විහිදී තිබෙනවා මේ ගැන නොදන්නා නැව් කපිතාන්වරු ඉදිරියට යාත්‍රා කිරීමේදී මේ පර්වතයේ ගැටි විනාශ වුණු නැව්ගන්න අප්‍රමාණයි මේ හේතුව නිසාම රාජකීය නාවික හමුදාව මේ ගල්පරයේ එක් තැනක ප්‍රදීපාගාරයක් උඩනංගුල තියෙනවා ඔබට ඇත්තම කියන්න මහත්මයා අපේ ටෙලිග්‍රාෆ් පුවත්පත පවත්වාගෙන යන්නේ නැව් සමාගම්වල ආධාරයෙන් ඒ කියන්නේ ඔවුන් අපේ පුවත්පතේ නිතිපතා පළ කරන දැන්වීම් වලින් අප ලබන ආදායමෙන් ඉතින් පර්වතයේ උඩ ගොඩනැංගූ පහනේ සාර්ථකත්වය මේ නැව් සමාගම් වලට ඉතාම වැදගත් මේ කටයුත්ත සාර්ථකව සිදුවෙනවාද බලලා වාර්තා කරන්න කියලා අපේ කර්තෘ මාව වෙඩ්බිවරාය වෙත යවුවා මේ රාජකාරිය මට පෙනුනේ මහා වෙහෙසකාරී ඒ වගේම බලාගෙන ඉන්න කම්මැලි වැඩක් හැටියට ඉතින් මා ඒකට ගියේ හිතේ ඒ හැටි උනන්දුවකින් නෙමෙයි මං පර්වතයේ මුදුනට නැගිද්දි තමයි දෙව් මැදුරේ ඔරලෝසුවේ 12 නාද වුණේ ඔන්න එතකොට තමයි කුණාටු හමන්න පටන් ගත්තේ හරියට බඩකිනි මොන ඕර්කේ නැලකගේ කෑ ගැහිල්ලක් වගේ ශබ්දකින් හොම්ස් මහත්මයා මගේ තාත්තා ප්‍රංශ ප්‍රශියානු යුද්ධයේ සටන් බිමට ගිය පුවත්පත් වාර්තාකාරීක ඔහුගෙන් මං හොඳට විස්තර අහලා තියෙනවා ඒ වුණත් පෙරේදා රෑ මුහුදු රැළ ඇවිත් වෙරළ හැපුණු වේගය නැපෝලියන්ගේ කාලතුවක්කුවල වෙඩි වර්ෂාවලට දෙවන වෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවනි සෝදිසි පහන නියම විදියට සවි කරන්න සේවකයෝ හුඟක් මහන්සි වුණා මමත් ඔවුන්ට උදව් කළා අන්තිමට වැඩේ සම්පූර්ණ කරලා පහනේ ප්‍රබල ආලෝක ධාරාවට අන්ධකාරයයි වැස්සයි කපාගෙන යන්න හැකි වුණාම අපි කවුරුත් සැලසුම් සසුම් හෙළුවා මෙතෙන් සිට පහකර මහතා පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබූ කරුණු
ඒ අයුරින්ම විස්තර කළේය. නැවෙන් එළියට පැනලා දිව්ව කියන සුනකයා ගැන මොනවද ඔබට කියන්න පුළුවන්? හෝම්ස් විමසුවේය. හෝම්ස් මහත්මයා, මට හිතෙන්නේ ඌ නැවේ කාර්ය මණ්ඩල කෙනෙකුගේ සුරතල් බල්ලා වෙන්න පුළුවනි. පාකර් මහත්මයා. හෝම්ස් කීය. මම මගේ හිතවත් දොස්තර වොට්සන්ට නිතරම කියන දෙයක් තමයි සෑහෙන තරම් නිරීක්ෂණ හෝඩුවාවල් නොමැතිව නිගමනයකට එම වැරදි බව. බඩු ප්‍රවාහනය කරන නැවකට ඉඩකඩ කියන එක හරියට වටිනවා. එහෙම තිබියදී නැවේ සේවකයෙකුට සුරතල් බල්ලෙකු ගෙනියන්න කපිතාන් ඉඩ දුන්න කියලා හිතන්න අමාරුයි නේද? රෝසියන් ජාතිකයෝ මේ වගේ දේවල් දිහා බලන්නේ මොන විදියකද කියලා අපි දන්නේ නැහැනේ හෝම්ස් මහත්මයා. වාර්තාවේ සඳහන් වෙන ආකාරයට මම කීවෙමි. නැවේ වෙනත් කිසිම කෙනෙක් හිටියේ නැද්ද? ඔබ නැව සෝදිසි කරලා බැලුවද? ඔව්, නැවේ වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒතරව තිබුණේ කපිතාන්ගේ මලසිරුර පමණයි.